සුසන්ත මහත්තයා ඉංජිනේරු සංගමේ සභාපතිතුමානි. මොකද මේ දැන් අද ඇතිවලා තියෙන තත්ත්වය? ඉදිකිරීම් කර්මාන්තයේ තනිකරම කඩාවැටලා ඉදිකිරීම් කර්මාන්තයේ යෙදෙන රාජ්‍ය ඉදිකිරීම් කරුවන්ට මරණ වරෙන්තුවක් දීලා තියෙන්නේ ආණ්ඩුව. මේ මරණ වරෙන්තුවෙන් මිදෙන්න තමයි අපි මේ සටන ගිනියන්නේ. අද ස්ටාර්ට් කරේ අපි අවුරුදු 35කට පස්සේ තමයි මේ පාරට බැස්සේ. රාජ්‍ය ඉදිකිරීම් කරුව ව්‍යවසායක කවදාකවත් මේ වගේ පාරට බහලා නැහැ. නමුත් මේ කියන කතාව සම්පූර්ණ රාජ්‍ය බලධාරීන් අහුන්කම් දෙන්න ඕනේ. අහුන්කම් දෙන්න ඕනේ. වක්‍රබදු වැඩි කරලා ඍජුබදු වැඩි කරලා මේ මිනිස්සුන්ගේ අපි 114ක් ගේපු බද්ද 130 කරලා අපිව නැත්තර නැති කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ අපේ ළමයින්ට උගන්වන්න පුළුවන් ආර්ථිකයක් දැන් නැහැ. අපේ අම්මලා තාත්තලාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් විදියක් නැහැ. මොකද වෛද්‍ය ඖෂධ වර්ගවල මිල ඉහළ ගිහිල්ලා මේ ආර්ථික අහිනිය මුදව ගන්න තමයි අපි මේ අද පාරට බැස්සේ. හැබැයි මේක මෙතනින් අපිට නතර නොකරොත් අපිට අනක් නුදුන්නත් අපි ඊට පස්සේ දන්නවා ආයතනත් එක්ක වැඩ කරන්න ඕනේ කොහොමද කියන එක. 102හමාරක තව බද්දකුත් පය ගන්න ඕනේ නේද? මොකද විශේෂ බද්ද? ඔව් සමාජ ආරක්ෂණ බද්ද 102හමාරක් ගහලා දෙනවා. මේ බද්ද අපි දායක වෙනවා අපට. ඔය දිවිගණනේ පුරේ මේ සහායක බද්දක් ගහලා දෙනවා. මේ බද්ද අපි මාකට් එකෙන් ගන්නකොට 10%ක් වෙලා 102හමාරක් ඉහළින් දෙනවා. ඉම්පෝට් භාණ්ඩයක් ගත්තොත් එතෙන්ට 102හමාරයි. බල් කැඩියට දුන්නොත් 102හමාරයි. වරායබදු කියලා වෙනම ගහනවා. රිටේල් සැටියට දුන්නොත් 2හමාරයි. අපි මාකට් එකෙන් ගන්නකොට 10%ක්. ඇයි අපි 102හමාරක් තා බදු ගන්නවා? මේ කාලකන්නේ වැල් බදු ක්‍රමය අයින් කරගන්න ඕනේ. අපි අස්සම් කරලා තියෙනවා ගිවිසුම් 2024 වෙනකොට අවසන් කරලා දෙසැම්බර් 31 වෙනකොට බාර දෙන්න මිලියන 281,000 ගිවිසුම් අස්සම් කරලා තියෙනවා. මේ ගිවිසුම් එකකටවත් ඔය වැල් බදු පොලි එකක්වත් ගන්න එපා කියලා තමයි අපි ආණ්ඩුවට බල කරන්නේ. ඔව් ඒ වගේම මේක නොකරොත් මොකද කරන්නේ දැන්? අපි වැඩ කරන්නේ නැහැ. අපිට මෙහෙම වැඩ කරන්න බෑ. අපිට මේ ලාභයක් ප්‍රයෝජනයක් නැතුව අපේ රැකියාව අපි මේ එක එක්කෙනාට දන් දෙන්න ලෑස්ති වෙලා නැහැ. රාජ්‍ය බලධාරීන්ට අවුරුදු 74ක් මේ කාලා විනාශ කරලා දැන් අපිට එනවා කියන්න තව දුක් විඳ බලලා දැන් ආවිලා උද්දමනේ ඊයේ රංජි සීමලා පිටියේ සාකච්ඡාවේදී මාත් එක්ක කිනෝ 100යි කියලා උද්දමනේ. උද්දමනේ 100ක් තියද්දි බදු වක්‍රබදු වැඩි කරලා තියද්දි අපේ බදු 130කින් වැඩි කරලා තියද්දි කොහොමද ආර්ථිකය ගොඩනගන්නේ? මේක මොන සැලසුමක්ද? ඒක තමයි මම කියන්නේ මේ අර මහා භාණ්ඩාගාරේ ඉන්න ගෝල් ප්ලේට මේක හරියට ක්‍රමානුකූලව සැලසුම් කරලා දීපන්. එතකොට අපි කරන්නම් මේක. ඒ වගේම රජයෙන් ලැබිය යුතු මුදල් ඔයගලන්ට හම්බුණාද? රුපියල් වටනවා. මහා භාණ්ඩාගාරයේ විතරක් තියෙනවා දැනට අවුරුදු 2කට ආසන්න සැපයුම් ඉදිකිරීම් කරවන්න ගෙවන්න කෝටි 20,000ක්. රටේ ජනාධිපතිවරයා කියනවා මහමාර්ග වලට ගෙවන්න විදියක් නැහැ කියලා කෝටි 8,000ක්. ඇයි ඒවා? ඒවා අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස්. ඒවා අපි කරපුවා නෙමෙයි. ඒක නිසා කෝටි 10,000ක් තියෙනවා කියනවා මහමාර්ග අමාත්‍යංශේ. මේවා අපිට ලැබෙන්න ඕනේ. මේ මිනිස්සුන්ගේ ආවේගය පිට කරන්නේ. මේ මිනිස්සු නැත්තම් මේ වෛරෙන් කතා කරන මිනිස්සු නෙමෙයි. මේ මිනිස්සු පාරට බහින්නේ නැහැ. මේ ව්‍යාපාරිකෝ. අපි කොහොමද මේ ව්‍යාපාරය කරන අපේ සේවකයා? සේවකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය මේ සේරම රාජ්‍ය ඉදිකිරීම් කරුවන්ගේ ව්‍යවසායකයන්ගේ යටතේ වැඩ කරන සේවකයෝ 35,00,000කට වැඩි ආසන්න පිරිසක් ඉන්නවා. මේ මිනිස් කොහොමද ජීවත් වෙන්නේ කියන එක අදාළ බලධාරීන් දැනගන්න ඕනේ. අපි මේක අද ස්ටාර්ට් කරා විතරයි. මේක ආරම්භයක් විතරයි. අපි ඔය අනිත් අරගල කරු වගේ අපි හැමදාම පාරට බහින මිනිස්සු නෙමෙයි. ඒ නිසා අපි පාරට බස්ස ගත්තොත් ඔය 225ටම බලා ගන්න පුළුවන් වේවි. ආණ්ඩුවට රතු එළියක් තමයි දැන් ඕගොල්ලෝ දක්වලා තියෙන්නේ. මේ රෙඩ් නෝසිටිස් එක අද තමයි ආරම්භ කරේ. අපි වාහන වලින් බලමු වටලලා මේ අපතේ අපි. ඔව් වාහන. අපි වාහන වලින් වටලනවා ඇත්තට ඔකොලම. ආ වාහන වලින් වටලනවා කියලා තමයි කියන්නේ. ඔව් අපි සාරේ අපේ වාහන සේරම ගෙනත් දානවා අපි මහා භාණ්ඩාගාරයේ ඉස්සලා ලීසින් දෙවපියෝ කියලා බලා. බලා දෙවපියෝලා ලීසින් මේවල. අපි බැංකුව වලට දෙවන්නෙත් නෑ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ මහා භාණ්ඩාගාරයේ අධිපතිතුමාලා. වාහන වලින් වටලන තමයි ඊගවර සූදානම තියෙන්නේ. උත්තමණයට සාපේක්ෂව පොලි අනුපාතය වැඩි කරලා මේව අපෙන් ගන්න. අපි එහෙම දෙන්නේ නැහැ. අපිට එහෙම දෙන්න විදියකුත් නැහැ. අපේ ආර්ථික තනිකර ශූන්‍ය තත්ත්වයටපත් කරලා තියෙන මේ කාලකන්න. මේ ඇහිලා ඉන්න කෙනෙක් දරුවෝ විතරයි. තව සේවකයෝ ආවෙ නැහැ කවුරුත් අක්කා. අපි තුරුමද සාකාවෙන් ඇහිලා ඉන්නේ. ක්‍රිමිනල්. අර තඩි මේකක් ගහලා තියෙන හෝල් එකක්. ඒක තාම මන් දන්නේ නැහැ. මම පොඩි කාලේ ඉඳන් ඒක අර. අපි බලන්න අපි බලාපොරොත්තු වෙන. ඊළඟ පාරට ශ්‍රී ලංකාවට අතරෝ නගර හැම නගරයක්ම වටලන්න සියලු වාහන ඉදිකිරීම් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මාර්ග සියල්ල වටලන අපේ යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ලීසින් ගාන ලක්ෂ ගානක් අපි ඒවා බලන්න නගරම් වටලනවා. මේකයි විශ්වදේ මේ කවුරුත් මේ නිකන් සල්ලි ඉල්ලන්නේ නැහැ.
අවුලක් කන් සල්ලි ඉල්ලන්නේ නැහැ. මේ අපේ සල්ලි අපි ඉල්ලන්නේ. අපි සල්ලි අරන් දෙන්නේ බැංකු වලින් අර හැම යාළුවෝමෙන් අර හැම අපි පොලිඩ අරන් දෙන්නේ. අපි ඉල්ලන්නේ රජෙන් අපේ සල්ලි. මේක ඔන්ලයින් වලට සමාදන් කරපාරේ. අපි ඉල්ලන්නේ අපේ සල්ලි. අපේ සල්ලි අපිට ලැබෙන්න ඕනේ. අපි කොබල වරද්දක් කළා නෑනේ. අපි මෙර අපි තමයි රජයක් ආවොත් ඔයයි නඩු සංවර්ධනය කරන කට්ටිය. තාමත් නඩු සංවර්ධනයේ පළදෙනවලු. ඒක අපි තමයි තාමත් මෙතන ඉන්නේ. අපේ සල්ලි වෙන තමයි රජය. අපේ සල්ලි හර හදලා ඉන්නේ. අපි නීති විතරයි අපිට වදුසා වක්‍රබදු ඍජුබදු ඇති කරපු නිර්මාණකරුවන් ඊළඟ පස්සේ අපි හොයන්නේ. අපි ඊට පස්සේ ඒගොල්ලෝ හොයන්නේ. බැංකුවලින් එනවා, අරෙන් එනවා, මේකෙන් එනවා. රයිට්.